සදහතුනි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. নমස්කාරය කියන තසියට දෙනාම සිල්ගත්තු පිරිස නැතුව අනිත් අය විතරක් සිල් පවාරණය කරන්න දැන් අනිත් අය විතරක් පන්සිල් ගන්න නම් මේ සූදානම් වෙන්නේ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙවිස්සග භාවනා මධ්‍යස්ථාන අධිපති අතිපූජනීය කුළුගම්මන ධම්මාවාස නායක මාහිමිපාණන් වහන්සේගෙන් එවැගේම සේනාසනේ ජේෂ්ඨ අනුශාසක අතිපූජනීය අපේ කස්සප ලොකු ස්වාමීන් වහන්සේ එවැගේම සර්ණපාල ස්වාමීන් වහන්සේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසනේ වැඩ සිටින පූජ්‍යතර මහ සංඝ රත්නයේ අවසරයි කාරුණික ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි අද පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන ඔබ හැම කෙනෙක්ම බොහෝ දෙනෙක් පාරේ අෂ්ටාංග උපෝෂිත සීලය සමාදන් වෙලා තිබෙනවා මේ සේනාසනයට ඇවිල්ලා. තව පිරිසක් සංඝයාමයේ මේ සද්ධර්ම දේශනා සම්බන්ධෙන්ට ඒ වගේම භක්ති ගීත වැඩසටහන හවස පහේ ඉඳලා තියෙනවා ඊට සහභාගී වෙන්න දන්සල් වඳින්නේ බොහෝ පින් කටයුතු තියෙනවා ඒවට බොහෝ දෙනෙක් මේ ස්ථානෙට පැමිණිලා ඉන්නවා පැමිණෙමින් තිබෙනවා අපි තාම සතුටු වෙනවා අද උදෑසන ඉඳලා ඔයත් මේ සිත කරන ආධ්‍යාත්මික වැඩසටහන් දිහා බලලා උදැසනම භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා බොහොමයකට මේ පින්වත් පිරිස සහසම්බන්ධ වුණා. දැන් මේ වේලාවෙත් සූදානම් වෙන්නේ
බුදුහාමුදුරුවෝ වදාළ දහම් කරුණක් ඉගෙන ගන්න. අපට මේ පින්කම් මාලාව සඳහා වැඩම කරන්නට කියලා අපේ නායක හාමුදුරුවෝ බොහොම කල්‍යාණ මිත්‍රත්වයෙන් සෙනෙහසින් ගෞරවයෙන් ආරාධනා කරා. අපව වැඩම කරවීමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ සුනෙත් ගම්වාරි මැතිතුමන්, චතුරිනී ගම්වාරි මැතිනිය, ටොරොන්ටෝ පළාතේ පදිංචි දායක දෙපළක් ඒ දරුවෝ දෙන්නත් එක්ක. එයත්තන් බොහොම ශ්‍රද්ධාවෙන් මේ ගමන් පහසුකම් අපට සලසලා මේ ධර්මදේශනා මාලාව හොඳින් සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ඇරයුම් කළා. ඊයේ දවසෙත් එයත්තන් නිවහනේදී උතුම් දානමය පින්කමක් ආදී පින් කටයුතු සිද්ධ කෙරුවා. අද ධර්මානුශාසනාවට දායකත්වය ගන්නවා පවුල් කීපයක පින්වතුන්. පූර්ණිමා සහ නියෝමාල් ජයසේකර, මන්දුලා සහ ශාන්ත මුරුගේසන්, එක්නාර් සහ ඇලිස් වීරසිංහ, ශාමලි සහ ලකී ලංකාගේ, දොස්තර පියල් සහ ඉන්දිරා වල්පොල කියන මහත්ම මහත්මිනි සහ ඒ පවුල්වල දුවදරුවන් ඇතුළු පින්වත් පිරිස මේ උතුම් පින්කම් සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා. පූජනීය මහ සංඝ රත්නයට ආශිර්වාද කිරීමත්, නියගිය දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. පින්තුනි, මම ඔබත් එක්ක අද සාකච්ඡා කරනවා ටිකක් ධර්මය ගැන. සූත්‍ර දේශනා ඇසුරින් ධර්මය පරිශීලනය කරන අයගේ අවධානයට යොමු වෙලා ඇති මේ සූත්‍ර දේශනාව. නමුත් මේ සූත්‍ර දේශනාව ඒ අයට වුණත් නැවත සවන් දුන්නා කියලා අවැඩක් වෙන්නේ නැහැ. තාම ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාවක්, අනාගාමී ඵලයට පත් වෙනකම්ම මේ සූත්‍ර දේශනාවෙන් අනුග්‍රහයක් ගන්න පුළුවන්. අනාගාමී වුණාම කාමරාග සහ පටිග දුරු වෙලා යනවනේ, මේ ද්වේෂය නැති වෙලා යනවනේ අනාගාමී වුණා. ඉතින් අනාගාමී වෙනකම්ම දැන්ට සෝතාපන්න වෙලා හිටියත් නේද, සකදාගාමී වෙලා හිටියත් ඔබ මේ දේශනා වහන් හිටියා කියලා ඔබගේ කාලය අපතේ යවවා වන්නේ නැහැ. ආඝාත පටිවිනේ සූත්‍රය. ද්වේෂය සර ප්‍රකාරයෙන්ම දුරු කළ යුතු නම් එබඳු වූ අරමුණක ඉන්න කෙනෙකුට භාගවතුන් වහන්සේ වදාළ උපායන් පහක් තමයි ආඝාත පටිවිනේ සූත්‍රයේ. අනාගාමී ඵලයට පත් වෙන කම්ම කෙනෙකු තුළ පටිඝය තියෙනවා. දේශ සහගත, ක්‍රෝධ සහගත, වෛරි සහගත සිතුවිලි උපදිනවා. එතකොට යම්කිසි කෙනෙකුට මේ පටිඝය දුරු කරගන්න, නැත්නම් ද්වේෂය දුරු කරගන්න, සහමුලින්ම නැති කරගන්න උදව් වෙන ක්‍රම පහක් තමයි අද කියලා දෙන්නේ. මෙතන ඉන්න බොහෝ දෙනෙකුට තාමත් කේන්තිය නැන්නේ. ද්වේෂ සහගත සිතුවිලි උපදින අය තමයි මේ කවුරු හැමෝම කියන්නේ. බෑ, මම දන්නේ නැහැ මාර්ගඵලලාභී වීතියෝ. නැත්තම් මාර්ගඵලලාභී නොවන හැමෝටම පාහේ යටත් පිරිසේ මාර්ගඵලලාභී නොවුනත් හැම ක්ෂණයකම යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන යන්න බැරි අය ද්වේෂයේ වහලුම් බවට පත් වෙනවා. ඒකෙන් දැන් ඉන්නේ යුනිෆෝම් එක අදාළ වෙන්නේ නැහැ නේ. ඔයත් අද ඇඳුම වෙනස් කරලා තියෙනවා නේ, සිල් ඇඳුම් ඇඳලා තියෙනවා. එහෙමයි කියලා නැහැ. ද්වේෂයේ පටිගය එනවද නැද්ද? එනවා. දැන් අපි චීවරයක් පොරවනවා. එහෙමයි කියලා නැහැ.
ඒකෙන් දේශය නැතිවෙලා යන්න සිවරහින්ද හාන්දුරලට හොඳට යත්හා රුඩ වෙනවා. මටත් එහෙම තමයි තාම තියෙනවානේ අර එකම දේ මේක සිහිය නුව නැති කරගෙන ටිකක් බේර ගන්න අනර්ථයක් වෙන එක නේ. එක එක පාලනය කිරීම එහි දමනයක් සංයමයක් අපි ඇති කරගන්නවා විවිධ ආකාරයෙන් කරුණු කාරණා සලකා බලන. ඒ නිසා ඔබට මේක වැදගත් නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් පුද්ගලයෙකු කෙරෙහි ආඝාතය උපදිනේ නම් ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරවන්ට ඕන. හැබැයි ඒක අඩුම තුන්වැනි සතරවැනි ධ්‍යාන මට්ටමට එනකන්වත් ත්‍රික චතුස්ක ධ්‍යාන මට්ටම් දක්වාවත් මෛත්‍රී සිත පතුරවන්න ඕනි කියලා කවුරු හරි ගැන ඔබට ද්වේෂය නොවන. එහෙනම් අපිට මේකෙන් ලොකු ප්‍රතිඵල ලැබිලා නැත්තේ අපි එච්චර මට්ටමකට මෛත්‍රිය පතුරවල නැති නිසා. එර්මණ ඒ කියන්නේ කවුරු හරි කියනවා නම් මම මෛත්‍රී කරලා බැලුව වැඩේ හරිය ගියේ නෑ නේ ආන්තුනි කියලා කිව්වා. මම මෛත්‍රී කරලා බැලුවා ඒ වුණාට මට මෙයා දකින්නකොට එන තරහ උහුලගන්න බැහැ කියලා කියන අය ඉන්නවා. ප්‍රශ්නේ මේකේ තියෙනවා ඒකට. ඒ කියන්නේ ඒකට හේතුව තියෙනවා. ඒ කියන්නේ ඒ යමෙකු සම්බන්ධව මෛත්‍රිය යටත් පිරිසෙන් පතුර ගන්න ඕනේ තුන්වැනි හතරවැනි ධ්‍යාන මට්ටමට එනකම්. අන්න එතකොට තමයි මෛත්‍රිය නිසා යමෙකු ගැන ඇතිවෙන ද්වේෂය තරහව ක්‍රෝධය නැත්නම් අහඟාත ධර්මයක් ඔබට හික්මවන්න දුරු කරන්න පුළුවන් වෙන්නේ කියලා මේ පෙළේ තියෙන පාළියේ තියෙන මුල් ග්‍රන්ථවල තියෙන. එතකොට ඔබ වටහා ගන්න ඕන බුදුහාඳුරුවන්ගේ ධර්මයේ උගන්වපු විදියට ඔබට යම්කිසි ආනිසංසයක් ලබා ගන්න නම් ඒක බුදුහාඳුරුවෝ කියපු මට්ටමටම දිනු කරගන්න බෑ. අපිට ඕන මට්ටමට දිනු කරගත්තට ඕ අපිට පුළුවන් තරමට දිනු කරගත්තා කියලා ඒ නියම ප්‍රතිපලය එන්නේ නැහැ. ඔබට ස්ත්‍රියක් ගැන වේවා පුරුෂයෙක් ගැන වේවා ගිහියෙක් ගැන වේවා පැවිද්දෙක් ගැන වේවා නේද කවුරුන් හෝ ගැන ඔබට උපදින ද්වේෂයක් පටිගයක් වෛරයක් ක්‍රෝධයක් වොන්න ඒ පටිගය මුල් වෙත සිටුවේදී නේ චෛතසික මේවා ඇති වෙන එක වළක්වාගෙන ඒවා පාලනය කරන්න ඒවා දුරු කරන්න චතුර්ථ ධ්‍යාන දක්වාම මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරගන්න ඕනෑ කියන එක තමයි බුදුහාමුදුරුවන්ගේ දේශනා. එතකොට ඒකෙන් ලැබෙන තව පණිවුඩයක් තියෙනවා මේ. දැන් අපි කවුරු හරි විසින් අපිව අවුස්සපු වෙලාවට සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කිව්වට ඒක ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. මොකද ඒක එහෙම තරහිය වෙලාවට ඒක තොල්මතුරන්නේ යන්නත් එපා බලන් ඉන්න කෙනාට හිතෙන්න පුළුවන් මේ තොල්මතුරු මට බයින්නේ උන්දත් ඉන්නේ තාතේ නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේ මම හිතන්නේ එච්චර එක ප්‍රායෝගික අනිසංස හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මෛත්‍රිය කියන සිත භාවනා චෛතසිකයක් විදියට අපි ඒක වඩන්න ඕන දිගටම. මේ අපේ ජීවිතේ අපේ දිනෙදා කටයුතු කරද්දී මෛත්‍රී චිත්තය කියන එක ධ්‍යාන මට්ටම දක්වාම වැඩි දියුණු කරගෙන ඉන්න කෙනෙකුට අන්නර ද්වේෂ සහගත මේ චෛතසිකයක් උපදින්නාවත් ඒක අනර්ථයක් කරා යන්නේ නැතුව දේරගන්ට පාලනය කරගන්ට දුරු කරගන්ට කෙනෙකුගේ හැසිරීමක් නිසා උපදින ද්වේෂයක් දුරු කරගන්න පුළුවන්. ඒක එතකොට නිතර වඩව තිබෙන්න ඕනේ. එතකොට අර අරමුණ හමු වෙනකොට අර වැඩුණු හිතෙන් රැකවරණයක් හම්බ වෙනවා. තේරුණා නේද ඒක? ඒ කියන්නේ ඒක අඛණ්ඩව අපේ වඩනවා ඒ හිත. එතකොට වැඩිලා තියෙන හිතක් තියෙන කෙනාට
අර ද්වේෂය උපදවන අරමුණ හමු වුණාට අර වෙනදා දක්වන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද අරමුණ හම්බුණාට එයාගේ ඇතුළ කැළඹෙන්නේ නැහැ. එයා ඇතුළ වෙන විදියකට දමනය කරලා තියෙන නිසා. ගේ හෙවිල්ලල ඉවරයි. ගේ හෙවිල්ලල ඉවරයි. ඒ නිසා වැස්සට ප්‍රශ්නයක් නැහැ. හෙවිල්ලල හෙවිල්ල පුගයක් හෙවිලි කරපු ගයක් වැස්සෙන් තෙමෙන්නේ නැහැ වගේ තමයි රාග ප්‍රේස ආදී සිතුවිලි වලින් හික්මවාගත් හදාගත්තු හිතක් විනාශ වෙලා නාස්ති වෙලා දුර්වර්ණ වෙලා අකුසල පැත්තට යන්නේ නැහැ කියලා බාගතුන් වහන්සේ දේශනා කරනවා. යතහගාරං සුච්ඡන්න උට්ඨීන සමති විජ්ජති නේ ඒවං සුභාවිතං චිත්තං නේ මනාව හික්මවපු හිතක් රාග ద్వේස ආදී චෛතසික නිසා විනාශ වෙන්නේ නැහැ. හෙවිලි කරපුගේ තෙමෙන්නේ නැහැ. එතකොට වැස්ස වහින වෙලාවේ හෙවිලි කරන කතාව නෙමෙයි මේ කියන්නේ. එරුණානේ මම මතු කරන්නේ අන්න ඒ වගේ කුටි කුටි දැක්. ඔබ මේ සූත්‍රය දන්නවා ඔබ. මම ඔබට ඒකේ තියෙන පොඩි තැන් අල්ලලා දෙනවා. ඒවා හරිම වැදගත් මේ ඇත්තටම මේක ග්‍රහණය කරගන්න පොඩි කී පොයින්ට් වගේ දේවල්. මේක තුලින් අල්ල ගන්නම ඕන. නැත්නම් වැඩක් නැහැ. මේ සූත්‍රේ කොච්චර දැනුම තිබුණත් වැඩක් නැහැ. කෙනෙකු කියන්නේ ඔය කියන විදියට මෛත්‍රී කරා. නේ. හැබැයි තරහ නැති වුණේ ආයෙත් දකින්නකොට නෑ. කෙනෙක් වැස්ස වහින වෙලාවෙ හෙවිලි කරන්න දඟලුවට වැඩක් නැහැ. අර මේ වඳුර තෙමනකොට ගෙවල් හදන්න යනවා. මේ වඳුර තෙමනකොට මේ හිතන්නේ වඳුරට ගයක් හදාගන්න ඕන කියලා. අනිත් පෑවෝ ගමන් එයාට අමතක වෙලා යනවා ලුගයක් කොරනවා. එහෙම බෑ. මෛත්‍රී චිත්තය කියන එක අපි අඛණ්ඩව ප්‍රගුණ කරගත්තොතින් ඒක ප්‍රථම ද්විතීය තෘතීය සහ චතුර්ථ කියනනේ. අවම කොන්දේසිය පෙන්නන්නේ තෘතීය සහ චතුර්ථ කියලා. යතත් පිළිසින් අඩුම වශයෙන් තෙවනි ධානයටවත් සිවනි ධානයට නැති වුණත් අඩුම තරමින් තුන්වෙනි ධාන මට්ටමටවත් යමෙකුගේ හිත මෛත්‍රියෙන් වැඩිලා තිබුණොත් මෛත්‍රී චිත්ත සමාධිය දියුණු වෙලා තිබුණොත් එයාට මේ ද්වේෂය දුරු කරගන්න ද්වේෂය හික්මවන්න අහඝාත පටිවිණය සඳහා තියෙන පළවෙනි ක්‍රමය කොන්දේසි විරහිත නේද? කොන්දේසි විරහිත මිත්‍රත්වයක් ප්‍රදානය කරන්න පුළුවන් මානසික පරිසරයක් ඔබ තුල දියුණු කරගන්න. කොන්දේසි විරහිත මිත්‍රත්වය. ඔබට සාමාන්‍ය මිත්‍රත්වයක කොන්දේසි තියෙනවා. සාමාන්‍ය මිතුරු බවක කොන්දේසි තියෙනවානේ. මම මිතුරු බව දක්වනවා නම් මටත් මිතුරු බව ලැබෙන්න ඕනේ. ඒකනේ කොන්දේසිය. ඒක තමයි නොනිල එකඟතාවය. මං ආදරෙයි නම් මොකද වෙන්න ඕනේ? මටත් ආදරෙයි. ඒ කොන්දේසි කි. ඒ හැම තැනකම දුක උපදිනවද නැද්ද? දුක උපදිනවා. දුක උපදිනවා. ඒ හැම තැනකම දුක උපදිනවා. එහෙනම් බුදු සමය යෝජනා කරන්නේ මේ චෛතසිකය ඉතාම බලවත් ගොඩනගද්දී එහි කොන්දේසියක් නැති මිත්‍රත්වයක් ඒ තුල ඔබේ මනස ගොඩ නැගෙනවා. එතකොට මාතා යතා නියම් පුත්තන්නේ හරියට එකම දරුවට අම්මා දක්වන ආදරය ස්නේහය වගේ එකක් දන්න නොදන්න ඇහැට පේන නොපෙනෙන හතුරු මිතුරු ඔක්කොම කෙරෙහි යමෙකුගේ හිතේ ඇති වෙනවා නම් ඒක තමයි ගැඹුරුම මෛත්‍රී චිතය ඔබ තුල දියුණු කර ගැනීම කියලා කියන්නේ. එතකොට දැන් බලන්න ඒකේ ටෙක්නික් එක ගත්තොතින් අකුසල සිතුවිල්ල වෙනුවට එහි ප්‍රතිපක්ෂ කුසල සිතුවිල්ල ඇති කර ගැනීම විකක්ක සම්ප්‍රාණ සූත්‍රයේ උගන්වපු කාරණාව මෙතෙන්ට ඇඳුනොත් නේ. ඒ කියන්නේ විකක්ක සම්ප්‍රාණ සූත්‍රයේ දන්වන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන එහි කියනවා ඔබට යම්කිසි අකුසල විතර්කයක් දුරු කරන්න ඕන නම්
ඍජුවම ඒ අකුසල විතර්කයේ ප්‍රතිපක්ෂ වූ කුසල විතර්කය ඇති කර ගන්න. කුසල විතර්කය. හරියට කිව්වොත් මේ දැන් මේ ලීයක ගහලා තියෙන ලෑල්ලක ගහලා තියෙන ඇණයක් අයින් කරන්න ඕන නම් තව ඇණයක් තියලා ඒ වගේම ශක්තිමත් ඇණයක් තියලා තට්ටු කරන්න ඕන නේ. ඉස්සර වඩු මහත්තුරු එහෙමනේ ලී ඇණ පන්නන්නේ ලෑල්ලක ගහලා තියෙන ලී ඇණ පන්නන්නේ තවත් ලී ඇණයක් අරන් එයා අර එයාගේ තියෙන අතකොළුව කියල එකක් නේ. ඒ අතකොළුව කියන එකෙන් අර දෙවනි ලී ඇණයට තට්ටු කරනකොට අරක ගැලවිලා යනවා. මම ඔක තව ටිකක් අපේ පොඩි කාලෙත් එක්ක කලපලා ගන්න අර අපේ අම්මලා මොකද කරන්නේ අපි ඇවිදින්න සෙල්ලම් කරන්න ගිහිල්ලා නිදි කුඹ කට්ටක් එහෙම ඇනුනට පස්සේ මෙහෙට ගනින් ගියන් කකුල කියලා ඇදලා අරගෙන දෙහි කටුවක් අරගෙන හොඳ කටුවක් අරගෙන විස නැති කටුවක් අරගෙන අර මේ කටුව පාදලා ඇදලා ගන්න කටුවෙන් කටුවක් අරගෙන එකේ අකුසල විතර්කය දුරු කරනවා ඊට වඩා බලවත් කුසල විතර්කයක් ඇති කරනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කර ගැනීම කියන්නේ ද්වේෂය කියන අකුසලයෙන් නිදහස් වෙන්න කෙනෙකුට ලැබෙන ලොකු අවස්ථාවක්. ලොකු ක්‍රමයක් ප්‍රධාන උපාය මාර්ගයක් ඔබට තිබෙන. එනිසා මා ඔබට යෝජනා කරනවා ඔබ මෛත්‍රී භාවනාව ඔබ තුළ දියුණු කරන්න. ඔබ තුළ මෛත්‍රී භාවනාව හොඳින් දියුණු කරගන්නේ ධ්‍යාන මට්ටම් දක්වාම දියුණු කරන්න. ඒ සඳහා උපදේශනයන් ඕනෑ තරමක් ඒ මඟ පෙන්වන නිවැරදි හොඳ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම ඕනෑ තරමක් දැන් අපිට උද්ගලිකව ගුරුවරු හමු වුණේ නැතත් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න අවස්ථාව තියෙනවානේ. විශේෂයෙන්ම ආසන්න රටේ වැඩවාසය කරන අපේ පූජනීය හේනේකුල ගුණරත්න නායක ස්වාමීන් වහන්සේගේ දේශනා කීපයක්ම මම සවන් දීලා තියෙනවා මෛත්‍රී කමඨහන ගැන. හරිම වටින දේශනා. ඉතාම ලස්සන මඟ පෙන්වීම. ඔයත්ම ඉංග්‍රීසියෙන් වැඩ කරන නිසා ඉංග්‍රීසි භාෂාවෙන් උනාසගේ සිංහල දේශනාවකුත් මගේ මතක විදියට මෛත්‍රිය පිළිබඳව බන්තජීගේ දේශනාවක් තිබුණා. ඊට අමතරව අපේ බන්ත සර්ණපාල හමුදුරුවෝ අජාන් බ්‍රහ්මවංශ හමුදුරුවෝ වගේ ගොඩාක් ස්වාමීන් වහන්සේලාගේ ඉංග්‍රීසි දේශනා ඇතුළේ මේ පිළිබඳව කර්මස්ථාන විග්‍රහයන් අපට දැකගන්න පුළුවන්. හමුවෙන් ඒ නිසා ඔබ ඒ වයින් ප්‍රයෝජනය අරන් මෛත්‍රී සිත දියුණු කරන්න. මට කේන්ති යනවා, මට කේන්තියින්ද හරි කරදරයි, මගේ ගෘහ ජීවිතයේ හරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා හිතනවා නම් ඔබ ටිකටම භාවනා කරන්න පටන් ගැනීම තමයි හොඳ. මෛත්‍රී භාවනා අනිත් එක හරි වටිනවනේ. මෛත්‍රී භාවනාවේ මේ විශේෂ ඉරියව් එහෙමත් නැහැනේ, අනිවාර්ය ඉරියව් කියලා එකක් නේ. තිත්තං චරං මිසින්නෝවා සයානෝවා යදි දිති නේද? වාඩි වෙලා ඇවිදිමින් සයනය කරමින් ඕනම ඉරියව්වක පුළුවන්. ඒ නිසා මෛත්‍රී චිත්ත සමාධිය දිනු කරගන්න ඔබට හරි පහසුකම් ගොඩක් තියෙනවා. ඒක මේ gedare ඉඳන් කරගන්න බෑ කියලා එකකුත් නැහැ නේද? ඒ නිසා ගැන පළවෙනි කාරණාව විදියට ඔබ ඒ ගැන ගැඹුරු අවධානයක් යොමු කරලා ඒක ප්‍රගුණ කරගන්න කියලා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ආඝාත පටිවිණේ සූත්‍රය අසුරු කරගෙන ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් පුද්ගලයෙකු කෙරෙහි ආඝාතය උපදිනේ වේ නම් ඒ පුද්ගල කෙරෙහි කරුණාව දිනු කරගත යුතුය. මේ තියෙන වචන මේ ටිකක් කටෝර සිංහල වචන තියෙන්නේ. ඒ නිසා මම මේ වචන මේ ඇතර කියන්නේ නැහැ. මේ හැවිය යුතුය වැඩිය යුතුය කරුණාව කියන්නේ පාලි නිර්වචනයේ තියෙන්නේ පරදුක්ඛේ සති සාධුනං
හදය කම්පන කරෝතීති කරුණානි. ආදීති කරුණා එන්නේ. ඒ කියන්නේ සත්පුරුෂයෙකුගේ හිත තුළ දුකටපත් වෙච්ච කෙනා දැකලා ඇතිවන අනුකම්පාව තමයි කරුණාව කියලා කියන්නේ. දැන් kindness කියන වචනේ පාවිච්චි කරනවා, compassion කියන වචනේ පාවිච්චි කරනවානේ. අපේ බන්ති සර්ණපාලගේ ප්‍රධාන තේමාව නේද kindfulness. නේද? kindfulness කියලා බන්ති සර්ණපාල හැමදෙරෝ මට පොතකුත් පිළිගන්නවා මම ඊයේ පෙරේදා. කරුණාවන්තකමනේ, කරුණාවන්තකම. කරුණාවන්තකම කියන්නේ හොඳට සත්පුරුෂයා කියන කෙනා දන්නවනේ නේ. සත්පුරුෂයා කියන කෙනා පින විශ්වාස කරන, පව විශ්වාස කරන නේ. පරම සත්පුරුෂයෝ නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නේ. එයින් මෙපිට යටත් පිරිසෙන් තිසරණයවත් සමාදන් වන කෙනෙක් නේ සත්පුරුෂයෙක් කියලා කියන්නේ. අඩුම මට්ටමින් යටත් පිරිසෙන් ඊටත් වඩා අඩු මට්ටමට ගියොත් පින පවවත් විශ්වාස කරන මට්ටමේ කෙනෙකුට අපි සත්පුරුෂයා කියලා කියනවා. අනිත් වගේ සත්පුරුෂයෝ සත්පුරුෂයා කියන කෙනාට විවරණ ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම අර උපරිම තලය කිව්වා, අවම කොන්දේසියක් කිව්වා සත්පුරුෂ ගුණයක්. උපරිම නම් එක්ක බුදුවරයෙක්, එක්ක පස්සේ බුදුවරයෙක්, එක්ක මහරහතුන් වහන්සේ. ඒ තමයි පරම සත්පුරුෂය. එතනින් මෙහාට අටුම තරමින් තුනුරුවන් සරණ ගියපු ගුණයක් තියෙනවනේ. උපාසක භාවය තහවුරු කරගත්තුනේ. උපාසිකා භාවය තහවුරු කරගත්තු කෙනෙක් තිසරණේ සමාදන් වුණා කියන්නේ ඒක සත්පුරුෂය. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙක් නේ සත්පුරුෂයෙක්. අපිනි පිළිගන්න, පව පිළිගන්න, මෙලෝ පිළිගන්න, පරලෝ පිළිගන්න, හොඳ දේ හිතන, හොඳ දේ කියන, හොඳ දේ කරන සත්පුරුෂ ලක්ෂණ නේ. සත්පුරුෂ ගති කියලා ඔය මේ අංගුත්තර නිකාය ටික නිපාතේ එහෙම ගොඩාක් කරුණු කාරණා සත්පුරුෂයා ගැන පෙන්වනවා. ඉතින් අනිවැනි ගති සහිත එවැනි දර්ශනයක් සහ එවැනි සංකල්ප සහිත නේ කෙනාගේ ගාව තියෙනවා මේ දුර්වලයා ගැන, දුකටපත් වෙච්ච කෙනා ගැන දුර්වල කෙනා කියන්නේ අනුකම්පා. අනුකම්පා. එතකොට අර අපිට කේන්ති යන්නේ කවුරු ගැනද? අපිට කේන්ති යන්නේ කෙලෙස් වලට වසඟ වෙලා අපට එරෙහිව දේවල් කරන, කියන නේ, අපට එරෙහිව දේවල් හිතන අයවලුන් ගැනනේ අපිට කේන්ති යන්නේ නේ. අපිට ද්වේෂයක් උපදින්නේ එයා ක්ලේශයකට යට වෙලා, එයා ක්ලේශයක වහලෙක් වෙලා අපිට එරෙහිව කතා කරනවා, අපිට එරෙහිව ක්‍රියා කරනවා, අපිට එරෙහිව මානසික සිතුවිලි චිත්තචෛතසික ධර්මයන් උපදවාගෙන හැසිරෙනවා. අන්න එවැනි පුද්ගලයෙක් දිහා අපි බලන්න ඕනේ ප්‍රබලයෙක් ලෙස නෙමෙයි දුර්වල කෙනෙක් ලෙස. දුර්වල දැනුවත් කෙනෙක් ලෙස නෙමෙයි, කොහොමද? නොදැනුවත් කෙනෙක්. දැන් ඔය අපේ පැරණි මිනිස්සු ටිකක් අවුරුදු 30-40 වුණත් සමහරුන්ගේ දුර්ගුණ දැක්කම කියන කාරණයක් තමයි ඕවට අපි අනුකම්පා කරන්න ඕනේ. මොකද 6-4 තේරෙන්නේ නැහැ. 6-4 දන්නේ නැති කම. 6-4 දන්නවනේ නේ. සදිව්‍ය ලෝක සතර අපායනේ. ඒ කියන්නේ කාගේ හරි දුර්ගුණයක්, මහා නරක හැසිරීමක්, අසත්පුරුෂ දුෂ්ට චර්යාවක් දැක්කම අපේ පැරණි මිනිස්සු කියාට මේ තාම 6-4 තේරෙන්නේ. ඒක වේ සතර අපාය සදිව්‍ය ලෝකේ දන්නේ නැති මිනිස්සයා කියන්නේ පිනපව දන්නේ නැහැ. කුසලේ විපාක අකුසලේ විපාක දන්නේ නැහැ. ඒ කියන්නේ නොදැනුවත්නේ.
ඒ නොදැනුවත්කමට අනුකම්පා කරන්න ඕනි කියන එක තමයි කරුණාවන්ත වෙන්න ඕනි කියන එක තමයි එතකොට අපේ පැරණි මිනිස්සු හොඳට අවබෝධ කරගෙන ඉපු එක. ඒ හින්දා අපට අර මේ අපිට හතුරු කම් කර නැත්නම් අපිව කෝපාවිෂ්ඨ කරන පුද්ගලයෝ මේ ලෝකේ ඕනෑම තැනකදී අපට හමු වෙන්න පුළුවන් ද බැරිද? පුළුවන්. එතකොට අපි කෙලෙස් සහිත සියලු දෙනා ගැන අපේ මනසේ කරුණාවක් අනුකම්පාවක් උපදවා ගන්නටම ඕනේ. නේ. මොකද මේ නරක නපුරු වැඩ අපිට කරන්නේ එයාලා කෙලෙස් නිසා දුර්වල වෙලා. එයාලා ශක්තිමත් වෙලා නෙමෙයි. දුර්වල වෙලා අනුවන වෙලා. දැන් මේවා මේ ධර්මශාලාව විතරයි කියන්න පුළුවන්. මේ කාලේ ලංකාවේ ඉන්නේ දේශපාලනිකව හොඳටම ටෙම්පරේචර් එක වැඩි වෙලා. ඉතින් මේ ඔය 225 ඔය මේ දුර්වල වෙලා අපි යාලට කරුණාවන්ත වෙමු කිව්වොත් මගේ තත්ත්වය බලන්න මට මේ තියෙන්නේ දැන් මේ තත්ත්වය. ඒ නිසා මේවා මේ ඒවත් මේ ලංකාවේ තියෙන ප්‍රශ්න ගැන හිතලා දේශනා කරපුවා නෙමෙයි. මේවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මුළු විශ්වයටම අදාළනේ. මුළු විශ්වයටම අදාළව දේශනා කළා තියෙන ඒවා පුහුණු වෙන්න කැමති අය විතරනේ ඒවා පුහුණු වෙන්නේ. අනිත් අය මේවට කෝපාවිෂ්ඨ වෙලා නිකන් අපරාදේ කලබල හදාගන්න එපා. මේ යකින් කියන මැත්තේ අරුන්ට අනුකම්පා කරන්න කියලා වෙන්නේ නැති. මේ වගේ ඉන්නවනේ මේ කොහොම මේ පොලිටිකලි මහා රෝගී මෙච්ච මිනිස්සු කොටස. ඒගොල්ලෝ මේවා ගන්න වැරදි තැන්වලින්. මම ඒකයි ඔබට මේක තෝරන්න දෙන්නේ. හරියට අඳුනා ගන්න. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විශ්වීය ක්‍රම. මේක මේ අරයට අදාළව පුහුණු විය යුතු මෙයාට අදාළව පුහුණු නොවිය යුතු කියන එක නෑ. අනේකයි මෙතන කාරණා. මේක දරුණුම අපරාධකරුවාගේ සිට සුළු අපරාධකරුවා දක්වා ඕනෙම කෙනෙකුගේ චර්යාවක් සම්බන්ධව කරුණාව උපදවා ගන්නවා නම් ඒක ඉතින් වෙන ගැඹුරු අවබෝධයක් ඇතුලේ එහෙම වර්ග කිවීමකින් තොරව උපදවා ගන්නට පුළුවන්. මේ කරුණාවන්ත විය යුත්තේ අඹ ගෙඩි කඩපු අයට කිසිසේත්ම ඊට වඩා ලොකු දේවල් ගත්ත අයට කරුණාවන්ත නොවිය යුතුයි වගේ තැනක අපිට ඉන්න බෑ ධර්මයේ තමයි. ඒනානේ ඔව තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මේ මොකද නිවන් මගයි සාමාන්‍ය මගයි දෙකක් නෙපිනතු. නේ. ඔකේ ඔය තියෙන ඔය ගැටනේ ඉන්නේ නිවන් මග එකක් ලාභ ලබන මග වෙන එකක්. ඉතින් මේ කියලා දෙන්නේ නිවන්. මේ නිවෙන විදිය කියන්නේ නැතුව මේ හොඳ පාලකයෝ පත් කරගෙන ටික දවසකට ප්‍රහණ විසඳ ගන්නවා වගේ ප්‍රොජෙක්ට් එකක් නේ. ඒවට දෙන්න තියෙනවා. මේ පොලිටිකල් සයන්ස් වල එහෙම උගන්වන්නේ නැහැ. නිවන් මඟ කියන්නේ නැහැ. මේ දේශනාව අතිශයින්ම නිවන අරමුණු කරගෙන මේ සසරෙන් ගැලවිලා නිදහස් වෙලා යන්න ඕනි කියලා හිතන අයට පුහුණු වෙන්න කියලා දීපු ක්‍රම මේ. කරුණාව උපදවා. කවුරු ගැනද? අපිව කෝපාවිෂ්ඨ කරන පුද්ගලයාට. එහෙම කරුණාව නිකන් උපදවා ගන්න බෑ. උපදවා ගන්න නම් අපි වටහා ගන්න ඕනේ ඒ තැනැත්තාගේ සියලු හැසිරීම් හේතුම් පටිච්ච සම්භූතන්නේ. හේතු ප්‍රත්‍ය වලින්ම සැකසිච්ච හැසිරීමක් තමයි ඔය තියෙන්නේ. කියලා පටිච්ච සමුප්පන්නව තමයි ඒ හැසිරීම තෝරගන්නවා. ඒ හේතු සමහර විට කෙලෙස් නේ. සමහර විට එයා මූණ දීපු නරක අත්දැකීම් නිසා හටගත්ත මේ අලුත් චර්යා තත්ත්වය අලුත් තත්ත්වය මානසික මට්ටම් අපි දන්නේ නැහැ. කෙසේ නමුත් බෞද්ධයෙක් නේ සමාධිත්තික බෞද්ධයෙක් ඉතාම පුළුල්ව බලනවා යමෙකුගේ දුර්ගුණයක් දැක්කම ඒක අහම්බයක් වෙන්න විදියක් නැහැ. ඒක එහෙම වෙන්න එයා එහෙම හැසිරෙන්න බලපාපු
හේතු කාරණා. ඒවා නිරීක්ෂණය කරන සින්නුවන්. නිරීක්ෂණය කරනකොට තේරෙනවා මේ කෙලස් වලට වසඟ වෙලා. එයා මේ රාගයට අහු වෙලා. එයා තණ්හාවේ ගොදුරක් වෙලා. එයාට තාම මේ විද්‍යාව ඥාණය පහල කරගන්න බැරි වෙලා ඒ අවිද්‍යාව අඳුරේ ඉන්නේ. දේවයන්ට අනුකම්පා කරන්න කියලා තමයි කියන්නේ. අනුකම්පා නොකරනවා නම් තියෙන ඉතින් ඒගොල්ලොත් එක්ක ගැටෙන්න තමයි. ඒ අනුකම්පා කරන්න කියන්නේ අනේ පව් කියලා මේ අතෑරලා දාන නිකන් අහක බලන් ඉන්න නෙමෙයි. ඒ තත්වය වෙනස් කරන්න සත්පුරුෂයා මැදිහත් වීමක් කරනවද නැත්ද? මැදිහත් වීමක් කරනවා. ඒ මැදිහත් වීම වෙනස්. නේද? ඒ මැදිහත් වීම අර සාමාන්‍ය මැදිහත් වීමකට වඩා වෙනස්. මොකද බලන්නේ එතකොට ඵලය දිහා නෙමෙයි එයා ඒ තත්වෙට යන හේතුව දිහා. අන්න ඒකයි මේ කරුණාවන්තකම අපේ මනස තුල භාවනාවක් විදියට ප්‍රගුණ කරගන්නකොට අපේ විශාල පටිසමුප්පාද ධර්මයට අනුව මේ ඒ අරමුණ දිහා පටිසමුප්පන්නව බලන. ඒ පටිසමුප්පන්නව බලන්නේ නැතුව යම් අරමුණක් ගැන කරුණාව උපදව ගන්න බෑ. කවුරු හරි කියනවා නම් පටිසමුප්පාද ධර්මයෙන් වියුක්තව කරුණාව දියුණු කරගන්න පුළුවන් කියලා ඒ ධර්මය නැතුව ඒක හරි මිත්‍යාවක් නේ. ඒ කියන්නේ යමෙකුට බැරි නම් කෙනෙකුගේ චර්යාවන් තුල තිබෙන හේතුඵල සම්බන්ධය හරියට නිරීක්ෂණය කරගන්න. එයාට බෑනේ මධ්‍යස්ථව. එයාට බෑනේ කරුණාවන්ත කොහොමද කරුණාවන්ත? එයා ඉන්න අන්තේ ඉඳන් මේ එයා ඉන්න අගතිගාමී සිතුවිල්ල ඉඳන් එයා ප්‍රතිචාර දක්වන. එයා ප්‍රතිචාර. එතකොට ඒක ඊට නිවැරදි ක්‍රමයක් වන්නේ නැහැ. ඊට නිවැරදි ක්‍රමයක් වන්නේ අපිට කොහෙත්ම අනුකම්පාව පවත්ව ගන්න බෑ. ඇත්තටම පුළුල්ව බලන්නේ නැහැ. කරුණාවන්තකම දුරු කරන්න බැරි නිසා කරුණාවත් ඉතින් භාවනාවක් විදියටම දිනු කර ගන්නවා. ඒ ගැන ඇත්ත වශයෙන්ම මෙහි සඳහන් කරලා තිබෙනවා. ඒක ඉතාම පුළුල්ව තමන්ගේ సంతානයේ ගොඩනගා ගන්න ඕනි ධර්ම. එහෙම නැත්නම් මේ ඒ උදව්ව ගන්න බෑ. ආගත පටිවිණයට ද්වේෂය දුරු කරන්න උපායක් විදියට කරුණාව පාවිච්චි කරගන්න බෑ. ඒක ගැන පුළුල් අවබෝධයකින් ඒක කරන්නේ නැහැ. ඒක දිනු කරගෙන නැත්නම් නිකන් වචන මම හරි මේ කරුණාවන්ත කෙනෙක් අපේ පරම්පරාවම හරි කරුණාවන්තයි ඒ වගේ වාක්‍ය වලින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කියමන් හොඳයි කියමන් විදියට නේද? කියමන් වලින් මේක වෙන්නේ නැහැ. මේක මේ අභ්‍යන්තරය ඔබගේ හැම තෙතමනයක් ඇති වෙන්න ඕනේ නේ. කරුණා සීතල හදයන් කියන්නේ කියන්නේ නේද? අර බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට කරුණා සීතල හදයන් කියනවා. ඒකුවේ මේ කරුණාවෙන්ම සිසිල්ලු හදවතක් ඇති. ඒ කියන්නේ කරුණාවන්තකම නිසාම සිසිලසක් ඒ හදවතේ තියෙනවා. තෙතමනය සිසිල සත්‍යන තනක් කියන්නේ තෙතමනයක් තියෙනවා කියන්නේ තෙතමනයක් නේ. අනේ තෙතමනය හරි වැදගත්. අර නරකය හමු වෙන වෙලාවේ දුෂ්ට දුර්ගුණ සහිත අය හමු වෙන වෙලාවේදී අඛණ්ඩව අපේ ඒ ඇතුලේ තෙතමනයක් තියෙන කෙනෙක් වීම වැදගත්. මම ඊට වඩා ගොඩක් තරුණ කාලෙදී ගෙදර ගියාම සමහර වෙලාවට අපේ සහෝදරින්ට අවවාද දෙයි. මේගොල්ලෝගේ ගෘහ ජීවිතයට අදාළ වේවා, රැකියාව ගැන වේවා, මේගොල්ලෝ කරන කටයුතු ගැන වේවා යම් යම් මේ උපදෙස්. සමහර වෙලාවට අවවාද ටිකක් විනාඩි 30-40 දිග්ගැස්සෙනවා. එතකොට අම්මා එහෙට මෙහෙට යනවා. කියනවා මේ ඔය ඇති නේද ආඳුරුනේ ඉතින්
නොදන්නේ උන්නේ. එහෙම කියනවා. කොට මං අහලා තියෙනවා දැන් මූට 30 ගානක්. තාම නොදන්නව නම් කවද්ද දැනගන්නේ? කියලා මං අහලා තියෙනවා. හැබැයි ඒක නිවැරදි ප්‍රශ්නයක් නෙමෙයි. නිවැරදි ප්‍රශ්න කිරීමක් නේ ඕන බව දැන් මම දන්නවා. මං තරුණ කාලේ හිටුවේ මෙයා 30 ගාන වෙනකොට මෙයා දැනුවත් නැහැ. අම්මගේ අදහස හරි. මොකද හරි කියලා කියන්නේ? අවුරුදු 80 වෙදිත් ඔය නොදන්න මිනිහා ඉන්න පුළුවන්. Taman කරන දේවල් වල තියෙන අවුල තේරෙන්නේ නැති මිනිහා. එයාට අනුකම්පා කරන අය රෙන්න කරන්න දෙයක් නැහැ. තේරෙනවද? එයාට අනුකම්පා කරන අය රෙන්න කරන්න දෙයක් නැහැ. ඒ තෙතමනය අඛණ්ඩව තියාගත්තොත් තමයි එයාව ඉවසන්න පුළුවන්, එයාව දරන්න පුළුවන්, එයාව නිවැරදි කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම දිගටම කරන්න පුළුවන්. ඔය කරුණාවන්තකමේ තියෙන වටිනම දේ තමයි අපිට අනිකාට යහපත් වෙන්න, නිවැරදි වෙන්න, ඒ ඉන්න තැනින් උඩට ගැලවිලා එන්න පින්වතුනි අඛණ්ඩව උදව් කරන්න. කරුණාව සහ මෛත්‍රිය දෙක නැතුව අපි දේවල් කරනකොට තියෙන්නේ අර අපි එක ලිමිට් එකක් නේද තියාගන්නවා. මෙන්න මේ දක්වා මම බලනවා නේද? එතනින් පස්සේ නම් කතා කරන්නේ. දැන් දේවදත්ත ආමතුරු සම්බන්ධව බුදුහාමුදුරුවන්ගේ කරුණාවන්තකම තමයි හොඳම උදාහරණය. දැන් මම ගත්තොත් මම හොඳටම දන්නවා බුදුහාමුදුරුවන්ගේ තිබුණු ඒ උතුම් කරුණාවට සාපේක්ෂව මගේ කරුණාව නම් උන්වහන්සේගේ පය වැකුණු දූවිල්ලක් තරම්ම වටින්නේ නැති කරුණාවක් කියන්නේ. මොකද මම සමහර උන්වහන්සේලා ආයතනයෙන් පන්නලා දාලා තියෙනවා. ඒ පන්නලා දාලා තියෙන්නේ මම ඉතින් ඒකට පියදියක් හදාගන්න මේ හොඳ අම්බත් නරක් වෙන කුණු අම්බ කියනකොට. හරිද? මෙයා තියාගත්තොත් අනිත්ේ උනුත් හදාගන්න බෑ වගේ එකක තර්කයක් ගෙනල්ලා මම යනවා. මම දන්නේ තර්කේ වැරදි මිනිස්සුන්ට අදාළව කරුණාව දිනු කරන කෙනෙක් නම් ඒ තර්කේ ගැලපෙන්නේ. බුදුහාමුදුරුවෝ දේවදත්ත හාමුදුරුවෝ අතිශයින්ම නරක අසත්පුරුෂ පුද්ගලයෙක් වුණා. එයාව යවන කිසිම වැඩපිළිවෙලක බුදුරජාණන් වහන්සේ නියැලිලා නැහැ. එච්චරට කරුණාවන්තකම දිනු කරගන්න පුළුවන් වුණා නම් නේ අපි නියත වශයෙන්ම මේ අපේ අවසාන භවයනේ. මං අර කාලෙනේ මේ ආයතන පටන් ගත්තේ. දැන් ඒවා කරනවා අඩුයි, නෑම නෙමෙයි අඩුයි. නමුත් දන්නවා ඒ නියම කරුණාව කියන එක තව ගොඩක් දියුණු කරන්න. දැන් ඒ කියන්නේ ඒකට එහෙම කොන්දේසි දාගන්න බැහැ. මෙන්න මේ කාලය දක්වා විතරයි. තව චාන්ස් දෙකක් දෙන්නම්. එහෙම දාගන්න බැරි. කරුණාවන්තකම කියන්නේ එහෙම එකක් නෙවෙයි. කරුණාවන්තකම කියන්නේ කොන්දේසි විරහිත. අපේ ජීවිත කාලේ අපි එයාව නිවැරදි කරගන්න, යහපත් කරගන්න, එයා වැටිලා තියෙන දුක්ඛිත තත්වයෙන් එයාව උඩට ගන්න අඛණ්ඩව කරන කැපවීම. මං හිතන්නේ මේ ලෝකේ අපිට එහෙම දකින්න නම් දකින්න ලැබෙන්නේ අම්මම තමයි නේ. ඉතින් ඒ කියන්නේ කෙලෙස් සහිත අය අතරින්නේ කොන්දේසි විරහිතව අඛණ්ඩව අනුකම්පා කරන මොන தත්වයේ ඇතුලේ වුණත් ලෝකෙට නෙමෙයි මම කියන්නේ දරුවොන්ට නේ. අන්තිම දුෂ්ටකම් කරද්දිත් ඒත් අනුකම්පා කරනවද නැත්? අනුකම්පා කරන තාම තේරෙන්නේ. ඔය කරගන්න යන්නේ නරකක් කියලා පෙනී හිටිනවා. ඉරේ විලංගුවේ වැටලා ඉඳිද්දි පෙනී හිටිනවා. ඒ තමයි අර කරුණාව එක තමයි. ඒක දැනගෙන එලිනයිට තර්ක තියෙන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. ඒ අනේකාගේ දුර්වලකමට ඒ සමාව දෙන දිනය මෙන්න මේ දිනේ දක්වා කියලා එකක් නැහැ. කරුණාවන්තකම ඉපදුනා. මේකයි ප්‍රශ්නේ. තේරුණානේ මේ ජම්බුරු දේව. මේවා මේ අපිට ඕන පරියට අර්ථකථන දී ගන්න බෑ. බුදුහාමුදුරුවෝ සම්පූර්ණයෙන්ම ආඝාතයක් නැත්නම් ද්වේෂයක්
වෛරයක් ක්‍රෝධයක් දමනය කරන්න නැති කරලා දාන්න නැත්නම් දුරින් දුරු කරලා දාන්න අපිට වදාළ වැඩපිළිවෙලේ කරුණාවන්තකම දිනු කරන්න. ඉතින් අපේ පින්වතුන්ලා ගෘහ ජීවිතයේ ගෙවද්දී ඒ ගෘහය ඇතුළේම මේවා ටික ටික ප්‍රගුණ කරගන්න එක ඉතාම වටිනවා. තාම වටිනවා. ඒකනේ බ්‍රහ්ම විහාර ගෙදර දියුණු කරගන්න කියලාම කියන්නේ නේද? අම්මා තාත්තා වුණාම සතර බ්‍රහ්ම විහරණ තියාගන්න කියලා. මොකද එතනින් ආරම්භ කරන්න ලේසි. හැබැයි ඒක එතනින් නවතින්න අනිකක් නෙමෙයි. එතන ආරම්භ කරන්න හොඳයි. ඒක මුළු විශ්වය කෙරෙහිම සියලු සත්වයෝ කෙරෙහිම ඒ කරුණාවන්තකම පතුරවනවා. ඉතින් අර ලෝකේ නීති රීති ඒවා තියෙන පින්වතුනි මේ වගේ දේවල් වලින් ලෝකය යහපත් වෙන අපවටපත් කරගන්න ගියොත් එහෙම ඒකට ගත වෙන කාලය ගොඩක් වැඩිද නැද්ද? බොහොම වැඩි ඊහිඳ තමයි ලෝක රටවල් වල මේ ඒ හික්මීම ඒක පුද්ගලික දෙයක්. එහෙම කවුරු හරි කෙනෙක්ව හික්මවනවනම් ඒක පුද්ගලික කාරණා. නමුත් රටක පොදු නීති කියලා જાතියක් හදාගන්නේ මොකද රටකට එහෙම මේ කරුණාවන්ත වෙවි ඉන්න බෑ. තේරුණා නේද? කියන්නේ රටකට එහෙම කරන්න බෑ මේ. රාජ්‍යයක් පවත්වගෙන යද්දී එහෙම කරන්න බෑ. දැන් අපි කවුරු හරි දිගටම දවස් 3ක් 4ක් එක දිගටම මේ අධික වේගයෙන් ක්‍රියාපදවනකොට එහෙම පොලිසියට අනේ ආ කෙලස් වලට වසඟ වෙන එයාට කරුණාවන්ත විය යුතුයි වත් එහෙම හරියන්නේ නැහැ. එයාට ෆයින් එකක් දෙන්න වෙනවා. මොකද රටක එහෙම කරන්න බෑ. ඒව කරන්න ඒව පුහුණු කරගන්න පුළුවන් එක වෙන තලයක ඒව පුහුණු වෙන්න වෙනවා. මේ හොඳට අවබෝධ කරගන්න මේ අප්‍රායෝගිකව මේ අධ්‍යා බලන්න එපා. මේක මේ අපේ නිවනට අදාළ කාරණා. තමන් කොයි සීමාවෙද නේද? දැන් මේ වගේ ඒවා කවදාකවත් ඔය ආගමික කාරණා රාජ්‍ය ප්‍රතිපත්ති කරන්න හොඳ නැහැ. අපි මේ මිනිස්සු හරි උද්‍යෝගිමත් නෙමේ. මේවා මේ නීති උනා නම් හරි. මේවා නීති කරලා බෑ. ලංකාවේවත් ලෝකෙවත් කිසිම ආගමක දේවල් රජයේ නීතිය නොවිය යුතුයි. රජයේ නීතියට සියලු ආගම් නීති අටක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක රටක් විදියට ගෙනියන්නේ. මේවා අපේ පුද්ගලික කාර්යය. මේක අපේ පුද්ගලික විමුක්තිය සාධනය කරගන්න තියෙන ඉතාම ලස්සන ඉගැන්වීම. මට ඕන නම් මගේ ද්වේෂය දුරු කරගන්න මගේ කරුණාවන්තකමට කොන්දේසි දාගෙන හරියන්නේ. මම අර වගේ හැසිරෙන මේ ආයතන බලකෙක් වුණා. අන්න තේරෙනවා නේද? ඒ කියන්නේ ඒ ආයතනික කාර්යභාරයක් කරන්න ගියපු ගමන් අර තනි පුද්ගලෙක් විදිහට විමුක්තිය සොයාගෙන යද්දි දියුණු කරගන්න පුළුවන් ගුණධර්ම කඩන් වැටෙනවද නැද්ද? කඩන් වැටෙනවා. බුදුහාඳුරෝ ඒකනේ කියලා තියෙන්නේ. ඔවා කරේදා ගන්න ඉපයි කියලා. එකෙදන්නේ අපි මේ කරුණාවෙන් දයාවෙන්ම තමයි ඒවා පටන් ගන්නෙ. නමුත් ඒවා පෙරලා අපිට කෙලස් බන්ධන බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා. ඒවා කෙලස් බන්ධන වෙනවා. ඒවා අපේ අරමුණට බාධා කරන ධර්ම වෙනවා. එක තැනකදී කොච්චර හොඳ සිතින් පටන් ගත්තත් ඒක යථාර්ථයේ තමයි ඒක එක තැනකදී බාධාවක්. ඒත් ඒකෙන් කියන්නේ ඒ ඊට වඩා බාධක වෙන වැඩ කරනෝනේ අපි නේ. ඒ නිසා මේ වගේ ඒවා මේ ඉක්මනින් නවත්තා දැමිය යුතු දේවල් නෙමෙයි. මම හිතන්නේ එහෙමයි. අපේ අතින් ඔයිට වැඩිය නරක දේවල් කෙරෙන්න ඉඩ තියෙන තැන් තියෙනවා. අපි ඒව ගැන අවධානය යොමු නොකර අම්මෝ මේකත් මේ කෙලෙස් වැඩෙන වැඩක් කියලා ඒක නවත්තන්න දෙගලුවට වඩන්නේ නවත්ත ගන්න වෙන જાති තියෙනවානේ. දැන් සමහරු බණ ටිකක් හොඳට අහලා ටිකක් හොඳට තේරුණාම දඩි පිටි ගාලා මේ පෞල් ජීවිතේ කෙරෙන්න ඕන දේවල් මේ
කරන එකත් නවත්තල දා ගන්නා ඉන්නේ නේ. අම්මෝ කෙලස් වැඩෙන දේවල් ඇහුණ නේද බන. මේ තව තියෙනවා කුණු ගොඩවල් ඇතුළ සුද්ධ කරගන්න. දඩි පිටි ගාලා උයන එක නවත්තනවා. මේ මොකක් හරි ඒ තියෙන යුතුයකම් කියලා જાති නේද? කසාද බඳපු මිනිසුන්ට යුතුයකම් කියලා જાති එකක් තියෙනවා. ළමයි හදපු ඒ උන්ට යුතුයකම් කියලා જાති ටිකක් තියෙනවා. ඒ ටික කපා ගන්න දඟලන දඩි පිටි ගාලා ඇහුණ නේද? කෙලස්. ඔවා කෙලස්. අපි ආර මාන්නේ නැත අපි ඇත්තට. අපිට ඕන වැඩේට අපි පාවිච්චි කරනවා නේද? එහෙම එපා. එහෙම එපා. අපි මේවා හොඳට මේවා කතා කරන ගමන් මේවා වබුත කරගන්න ගමන් අර ඒවා පාවිච්චි කරලා අපි කරන්න යන කපටි වැඩ එතනම සාකච්ඡා කරමු ඉවර කරගන්න. තේරෙන නුවන්ජක ධර්මනේ. කරුණාවේ වේශයෙන් ඉන්න පුළුවන් වෙන වෙන බිස්නස්. තේරෙන වෙන ප්‍රොජෙක්ට් එනවා කරුණාවේ වේශයෙන්. බලුවම පේන්නේ කරුණා. හැබැයි යන්නේ වෙන ඇදෙන්නක. ඒ වගේ මේ ධර්ම පුහුණුවේ වේශේ. මේ විරාගයේ මේ විතරාගී භවයේ වේශේ. එන්න පුළුවන්. එක එක විදිහට මේ හිත වැඩ කරනවා. ඔය මේ self deception කියන ඒවා පුදුම જાතියක් කියලා. රේරුගාණ හැඳුන්ගේ වංචක ධර්ම පොතනම කියව ගන්නම ඕනේ ඈ. ඒකේ මුළු කතාවම තියෙනවා අපේ හිතේ. පුදුම ලස්සන දේවල් කියලා දීලා තියෙනවා. මම ඒක අසුරු කරගෙන ධර්ම දේශනා මම හිතන්නේ 50ක් 60ක් කරා ඒ ග්‍රන්ථය අසුරු කරගෙන ඕන කෙනෙකුට YouTube එකේ බොහෝ විට ඇති වංචක ධර්ම කරනවා. මට වඩා ආභිධර්මිකව මේක විස්තර කරපු හාමුදුරුවෝ ඉන්නවා මම ওই පෙළ ධර්ම අසුරු කරන්නේ සූත්‍ර අසුරු කරන්නේ මම දේශනා කරන්නේ. වෙන පුළුවන්. අමු සරල දේශනා ටිකක් කරලා තියෙනවා. හරිම වටිනවා. ඒ නිසා කරුණාවන්ත කම ඔබ තුළ කොන්දේසි විරහිත ධර්මයක් ලෙස දියුණු කරගන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ අනිවාර්යෙන්ම ආඝාත පටිවිණයට ඒක අනුග්‍රහයක් කරගන්න. දැන් කරුණු දෙකනේ. ඊළඟට උපේක්ෂා. උපේක්ෂා. මහණෙනි පුද්ගලයෙකු කෙරෙහි ආඝාතයේ උපදින වෙනන් ඒ පුඟුල් කෙරෙහි උපේක්ෂාව චතුර්ථ ධානයෙන් වශයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ උපේක්ෂාව සතරවෙනි ධානය මට්ටම දක්වාම උපේක්ෂාව දියුණු කරනවා. උපේක්ෂා. ඒකේ උපේක්ෂාව කියන එක මතක තියාගන්න ඒක ඥාන සම්පයුක්ත වෙන්න ඕනේ. මොකද ඔය උපේක්ෂාව කියන එක මේ අනුවණ කමේ ප්‍රතිඵලයක් ලෙසත් මෝහයෙන් එන උපේක්ෂාවක් කියන්නේ. මොඩ උපේක්ෂාවක් කියන මෝහය නිසාත් උපේක්ෂා සාගත වෙනවා. ඔය සමහර කියන අපිනම් උපේක්ෂා සාගතයි. අපිනම් හරි උපේක්ෂා සාගතයි කියන්නේ මෙලොවත් තිලවත් තේරෙන්නේ නැහැ. යට තේරෙන්නේ නැහැ. ඒ බරපතලකම තේරෙන්නේ නැහැ. නරක තේරෙන්නේ නැහැ. ඒක එහෙම ඉන්නේකේ වරද තේරෙන්නේ හරි උපේක්ෂාසාරයි. ඔය මධ්‍යස්ථය මධ්‍යස්ථය කියන කට්ටිය ඉන්නව නේද? භාගයට භාගයක් අමු මොඩේ. මධ්‍යස්ථය මධ්‍යස්ථය කිය කිව්වට ඒ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. කර්ම කාරණාද වෙල බලලත් නැහැ, පහසුතකමක් දිනු කරගෙනත් නැහැ, දන්නේ නැත්තම් කෙනෙකුගෙන් අහගෙනත් නැහැ. ඒ නිසා මේ උපේක්ෂාව දිනු කරනවා කියන්නේ මෙහි මේ බ්‍රහ්ම විහාරවල උගන්න උපේක්ෂාව. හොඳේ වෙන උපේක්ෂාවක් නෙමෙයි. ඒක බොහොම ප්‍රඥාව අවබෝධය නුවණ සහිතව කෙනෙකුට ගොඩ නැගෙන උපේක්ෂා. දැන් මෙහෙම උදාහරණයක් කිව්වොත් රූපය සම්බන්ධව ඊටාම ගැඹුරු විදර්ශනාවකට යන කෙනෙක් රූපය නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක්. ඒ ධාතුන්ට අයිති ස්වභාවය තමයි ඉතාම වේගයෙන් වෙනස් වීම. ඒ නිසා ඒ වෙනස් වෙන අනිත්‍යතාවයට යන රූපය කියන පෙන පිඹුලක් පෙන බුබුලක් වගේ නේ පෙන පිඬුවකට සමාන කළ හැකි මේ රූප කලාපවල එකතුවක් විදිහට නේ සැකසීලා තියෙන මේ රූපය ගැන මමය මගේ කියලා ගන්නේ නැතිකම. අන්න එතකොට එයා ඒකේ උපේක්ෂා
එයා එහිදී උපේක්ෂා සාගත වෙන්නේ එයා දන්නවා රූපය සම්බන්ධ යථාර්ථය. ඒකයි උපේක්ෂා සාගත. වේදනාව සම්බන්ධ යථාර්ථය දන්නේ. එහිඳා එයා එහි ඇලුම කෙනෙක් වෙන්නෙත් නැහැ ගැටුම කෙනෙක් වෙන්නේ. ඒ මොකක්වත් ඉඳ නෙමෙයි උපේක්ෂා සාගත බව එයා තුළ දියුණු වෙන්නේ ගැඹුරු ප්‍රඥාව නිසා. ගැඹුරු නුවණක් දියුණු කරනවා. ඒ ඥානයක් ඇතුලේ ගොඩනැගෙන උපේක්ෂාව කියන්නේ තවත් දෙයක් කිව්වොත් අර කුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. අන්න ඒ උපේක්ෂා. ඒ කියන්නේ මේ මධ්‍යස්ථ බව මේ ස්පර්ශ වෙන ඕනම ධර්මයක් පිළිබඳව නේද? ස්පර්ශ වෙන ධර්මයක් සම්බන්ධව ඒ ඇහැ රූපය හිත කියන ඒ තින්නන් සංගති පස්සෝ කියලා කියන්නේ නේද? අන්න එතන අපි නොයැලෙන නොගැටෙන නැත්තම් නකම්පති නේ කම්පා නොවන තත්වයට ගියොත් අන්න නොසෙල්වෙන තත්වයට ගියොත් ඒකට කියනවා උපේක්ෂා සාගත. ඒ ගැඹුරු උපේක්ෂාව කියන්නේ මහා ධර්මඥානයක ප්‍රතිපදාවක්. ඒ දීගු කාලයක් පවතින උපේක්ෂාව කියන්නේ ඊටාම ගැඹුරු ධර්මඥානයක නැත්තම් නික්ලේශී භවයේ ප්‍රතිඵලයි. යට පිළසෙන්නේ රහතුන් වුණේ නැතත් අඩුම චතුර්ථ ධ්‍යාන මට්ටමටවත් එයාගේ ඒ උපේක්ෂා සාගත සිත දියුණු වෙනවා. ඉතින් භාවනාවෙන්ම තමයි මේ වල්ලගන්න තියෙන්නේ කියලා තමයි මේ වයින් තව තවත් නේද මේක තියරි වලින් මේක කරගන්න බෑ. මේවා භාවනාමය වශයෙන් වඩන්නම වෙනවා. මේ හිත වඩන්නම වෙනවා භාවනාමය වශයෙන්. එතකොට තමයි මේ උපේක්ෂා සාගත බව අවබෝධයෙන් මනස තුල ගොඩනගෙන පටන්. එතකොට කෙනෙකුගෙන් ලාභයක් ආවත් අලාභයක් ආවත් නින්දාවක් ආවත් ප්‍රශංසාවක් ආවත් කීර්තිය ඉපදුනත් අපකීර්තිය ඉපදුනත් සැපය ඉපදුනත් දුක ඉපදුනත් සැලෙන්නේ නැහැ. ඒකට වටිනකම දෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ. උපේක්ෂා සාගත. ඒ උපේක්ෂාව දියුණු කරගත් කෙනෙකුගේ මනසේ වෛර ක්‍රෝධ උපදින්නේ නැහැ. වෛර ක්‍රෝධ උපදින්නේ නැහැ. මොකද යා අනිත්‍ය අනිත්‍ය ලෙස දැකලා. දුක දුක ලෙස දැකලා. අනාත්ම අනාත්ම ලෙස දැකලා ඒ නිසා එයාට මේ ආඝාතය දුරු කරන්න එයාට ලේසි. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන තාම ලස්සන තුන්වෙනි සංකල්පනේ. තුන්වෙනි ක්‍රම. තුන්වෙනි උපාය. හතරවෙනි ක්‍රමයක් හරිම ලස්සන එකක්. එහි කියන්නේ මොකක්ද? එවැනි පුද්ගලයෙකු ගැන හසති අමනසිකාර. ඒ වගේ පුද්ගලයෙකු ගැන හිතන්නේවත් නැතුව ඉන්න. නොහිතන්නේ. එයාලා ගැන එයාලා සිහිය තියාගන්න යන්නත් එපා. එයාලා ගැන සිහියෙන් මෙනෙහි කර කර ඉන්න යන්නත් එපා. ඔබට යාමෙකු ගැන මේ උපදිනවා නම් අඛණ්ඩව ද්වේෂයක් ක්‍රෝධයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඔබට හතරවෙනි ක්‍රමයක් විදිහට තියෙන වෙන කරන්න දෙයක් නැහැ. එයාව ඔබගේ සිහියට එන අරමුණු අතර නොතියාගත යුතුයි. ඊළඟට ඔබ එයා පිළිබඳව මානසිකාර නොකළ යුතු. ඒ කියන්නේ ඒ පුද්ගලයා ගැන ඒ අරමුණ ගැන මතක් කිරීම සාකච්ඡා කිරීම කතා කර කර ඉන්න එක නේද? එයා ගැන හිත හිත ඉන්න එක නවත්තනවා. එතකොට තරහ යන ගතිය. එයා ගැන ද්වේෂයෙන් ක්‍රෝධයෙන් අපි කුලප්පු වෙලා ඉන්න එක විමුතුනි වරනේ. හිතන එක නවත්තනවා. ගොඩාක් දේවල් වල ප්‍රශ්න තියෙන්නේ අපි ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි මේ හරි කරදරයක් මෙයා කී කියා හිතුවට මොකද හිතන එක නවත්තන්න කැමතිත් නැහැ. හිතන එක නවත්තන්න කැමති නැහැ. ආසමයක හිත හිතේ නේද? ඒක පුදුම දෙයක්. ඒක මේ ඔය මේ ඔය ડિප්‍රෙෂන් එකම හදා ගන්න අය නේද? රෝගී තත්ත්වයන්ට පත් වෙලා ඉන්න මානසික රෝගී තත්ත්වයන්ට පත් වෙලා ඉන්න අය ඒගොල්ලෝ ඒ සිතුවිල්ලේ
ආශාද වෙනවා. ඒ කියන්නේ සමහර යාලා හදාගත්තු ඒ යා කියන්නේ කිව්වොත් මම පුදුම දුකක් විඳිනවා මේකෙන්. මට නිින්දක් නෑ, මට කන්න බෑ, මට මොකු කරගන්න බෑ. එයා කටින් කියන්නේ ඒ සිතුවිල්ල හින්දා එයා පුදුම විදියට මේ නරක තත්ත්වයන්ට මුණ දීලා කියලා තමයි එයා කටින් කියන්නේ. හැබැයි එයාගේ අතිහිත ආසම ඒකේ ඉන්නේ. ඒකේ ඉන්න තමයි ආසම. චුංගම්මක වගේ නේද? ඒක හරි. එහෙම එකක් කියන්නේ ඒක 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 ඇතුලේ ඉන්න තමයි කියන්නේ. ඒකම අපාපතම මරමර නේද? ඒකෙම ඉන්නවා. ඒකෙම ඉන්නවා. එන් ගැලවෙන්න කැමති නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හිතට බොරු කර කර හිතේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න බැහැ. ඔබට ඇත්තටම කවුරු හරි ගැන මොකක් හරි ගැන තියෙන තරහකින් අයින් වෙන්න ඕන නම් ඔබ අවංකව ඒක ගැන මතක් කරන්න යන්නේක කතා කරන්න යන්නේක ඒකට අදාළව කරුණු කාරණා අරමුණු සංඥා නේද හදාගත්තු දේවල් මේ සිහියේ තියාගෙන ඒකේ ලකුණු මතක් කර කර ඉන්නක නවත්තලා ඒකට හොඳම වැඩේ වෙන වැඩ කරන්නේ කනේ මුල් කාලේ යම්කිසි අරමුණක් අමතක කරගන්න හරි අමාරු නම් නේද හරි අමාරු නම් හොඳම දේ තමයි වෙන දෙයකට පුළුවන් තරම් හිත යොමු කරනවා මේකට හරි හොඳ ක්‍රමයක් තමයි දැන් අපි නම් කරන්නේ සජ්ජායනාව නේද සජ්ජායනාව නැත්නම් ඔය අමදිනවා වගේ වත් පිළිවෙත් වල නියැලෙන එක ඒව කර කර ඉන්නකොට දවස යනවා නේද ඒව කරමින් ඉන්නකොට අපි දන්නේම නැතුව අපේ දවස ඒ වෙලාව ගත වෙනවා එතකොට ඒක ඉවරයි ඒ නිසා යම්කිසි ක්‍රියාවක නියැලෙන වෙනත් ඒ ඒක ඒ ආරම්භන ගැන මතක් නොවෙන්න යම්කිසි ක්‍රියාවක නියැලෙන්න කියන එක තමයි ඔබට දෙන්න පුළුවන් උපදේශය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට මොකද නැත්තම් මතක් කරගන්න මතක් වෙනවා කියන්නේ ක්ලේශය උපදිනවා අර අභාවයටපත් ගල්මන් ගොඩ මහත්මයානේ ඔබ එතුමගේ වැඩසටහන් එම්ම බලලා තිනේ මාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ කෙලිසර තොරමඩලාවේ එහෙම මේ දේශනා කරන හරි හොඳ මේ මහත්මේ මගේ ඇත්තටම PhD එකේ ප්‍රොෆෙසර් එයා හරි ලස්සනට ඔය විතක්ක සන්තාන සූත්‍රෙත් මේ කතාව තියෙනනේ මේ අරමුණ මෙනෙහි කරන්න නැතුව ඉන්න කියලා එතකොට ඒ අකුසල විතර්කේ පැන නගින්න නැහැ කියලා මේ කාරණාව තියෙන වෙන විදිහකට ඒක ලස්සන කතාවක් කියනවා එක මේ උපාසක මහත්තයෙකුයි රාමුදුරු කෙනෙකුයි මේ තොටියයි නේ ගංගෙන් එතර වෙනවා දැන් ඒගොඩහ බස් එක තියෙනවා බස් එකට යන්න දැන් මේ වෙලාව පොඩ්ඩක් ලං වෙලා දැන් රාමුදුරුවෝ කියනවා පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕනේ කියලා ඉතින් දැන් අරමුණියා වේගෙන් දෙපැත්තට හබල් ගන්න දෙපැත්තට මේක මේ වේගෙන් පදින්න හබල වේගෙන් ගහනකොට දැන් අර උපාසක මහත්තයා ටිකක් හිතම වැඩි මිනිස්සයෙක්. එයා බලන්නේ මේ ගඟේ හරියට මාළු ඉන්නවා මිනිහා මේ හබල් ගහන විදියට මාළුකගේ වැදුනත් එහෙම මාළු මැරෙන්න පුළුවන්. දැන් කල්පනා කරලා අර බස් එකට යන්න මේ කලබලේ ඉන්න අතරේ හාමුදුරුවන්ගෙන් අහනවා දැන් ඔබ වහන්සේ කිව්වා මේ මිනිහට ඉක්මන් කරන්න කියලා. දැන් කියපු විදියට දැන් මේ මිනිහා මේ වේගින් හබල ගහනවා. දැන් නිකන් හරි මාළු මැරුණොත් එහෙම තව ඔබ වහන්සේටද තොටියටද ඒක බලන් ඉන්න මටද. හාමුදුරුවෝ තමුසේ සතුටු වෙනවා. ඒක ගැන හිත හිත චේතනා හද හද ඉන්නේ. තමුන්නේ ඒ නිසා සමහර ඒවා තියෙනවා පිනතුනි මේ හිතන එකේට වෙන මතක් කරගෙන ඒකත් එක්ක මනසින් සම්බන්ධ වෙලා විකාර කරගන්න යන්නේ ගැළවීමක් නෑ ඔය මනස මතක් කර කර ඉන්නට ආස එකක් නෑ එතන ඒකට ඇඩික්ට් වුනොත් එහෙම බේරිලා කම්බෙන්නෙම නෑ එතකොට අර කියන්නේ දුකම කොයිතරම් සැපතත් දුක. يعني
දුක තමයි රහ. ඒක ඇතුලේ ගිහිල්ලා ඒ විඳවන එක, ඒ තුවාලේ පාර ගන්න එක රහ. නේ රහ ඒක. වේලිච්ච තුවාල කහනේ උන්ට රහක් තියෙනවා නේ. ඒගොල්ලෝ කොහොම හරි කහනවා නේ. ඒ සමේ හොඳට අවබෝධ කරගන්න. මේ බුදුහාඳුරුව වදාළ දේ අපිට හරියටම උන්වහන්සේ කියලා දීලා තියෙනවා. දුකින් නිදහස් වෙන්න ඕන නම් මේ ආඝාතයෙන් ගැලවෙන්න ඕන නම් එයා ගැන මතක් කරගන්න ඕන. මේවත් සමහරුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අර ආඝාතය ඇති වෙන අරමුණ gedara තියෙන්න පුළුවන් මහත්යම කියන එක. ඒකට වෙනවා ඉතින් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට අරමුණු ටික පාවිච්චි කරන්න. ඉඳලා හිටලා ඔය ඔෆිස් එකේදී වගේ හමු වෙන ඒවට නම් නිකන් වෙන වැඩ කරමින් එහෙම ක්‍රම තියෙනවා. ඉතින් මේ හැම ක්‍රමයක්ම එක තැනටම ගැලපෙනවා කියන එකක් නෙමෙයි. ඔය මුල් ක්‍රම තුන තමයි මම හිතන්නේ අතිශයින් වැදගත් ක්‍රම තුනනේ. ඔය නොහිත ඉඳීම කියන එක සැලකිය යුතු මානසික පුහුණුවක් තියෙන කෙනෙකුට තමයි ඒක හරියන්නේ. හැමෝටම හරියන්නේ. ඒක ඉතින් ඒ පුද්ගලයාගේ ශක්්‍යතාවය අනුවනේ. ඒ පුද්ගලයාගේ ශක්්‍යතාවය අනුව ඒ පුද්ගලයාට තියෙන දරා ගැනීම, එයාට නුවණ, එයා දියුණු කරලා තියෙන මට්ටම එක තමයි වෙනතුනේ. ඒක වෙනස්. ඒක ප්‍රතිඵල ලැබෙන්නේ නේ. මොකද සමානන්ට අරමුණ නිතර නිතර දකිනකොට අමාරුද නැත්? අමාරුනේ. ආසියාතිකයට කොහොමද තමයි දැන් අපේ දැන් මේ වගේ රටවල් වල මිනිස්සුන්ට හොඳ නොක්කාඩ් වෙලා ඩිවෝස් වුණත් එහෙම ආයේ දැක්කයි කියලා මුකුත් අමුතුලේ දැක් හැදෙන්නේ නැහැ නේ. අපේ එහෙම නෙමෙයි. අපේ මානු නටනවනේ දැක්කම. අපේ ජීවිතේ කෑවා කියලා නේ. අපේ වගේ අය කොහොමද ඉතින් වෙන ස්ටේට් එකට යන්නේ කොහොමද? මේ ඉන්න අමාරු නම් යන්න මොන්ට්‍රියල්ට. මතක් වෙන වැඩි නම් නේද? ඉතින් මොකද එහෙම ප්‍රශ්න තියනවා. ඒ කියන්නේ අපි ජාතියක් විදියට හරි වෛරීනේ දුර්වලයි. ඔය මොන කයිවාරු ගැහුවත් අපි මේ අත්හැරීමකින් දුර්වලයි. අත්හැරීමකින් අපි දුර්වලයි. අපි මේ තියාගෙන පරිගහකහ ඉන්න කැමති අය නේ අපි. මේ ඒක මොකද? ඒ කියන්නේ දුකට ඇඩික්ට් වෙලා ඒක පළු මර මර විඳින්න ආසකයි. එනි. ඒක තේරලා සැනසෙන්නේ කැමති නැහැ. මාර සීනියර් ප්‍රෝග්‍රෑම් එකේදී මේ චූටි අනුශාසනාවක් කරන්න කියපු වෙලාවේ මම උදාහරණයක් කිව්වා. අර පූසගේ උදාහරණ. පූසෝ වගේ තමයි අපි. පූසොන්ට කාමරයක ඉන්න වෙලාවට දොර වහලා තියෙන මේකෙන් එළියට දානකම් කෑ ගහනවද නැද්ද? ඉවිලි ಇಲ್ಲ නෑ කෑ ගහලා දඟ ගන්නවා. ඉතින් ආයෙන කියලා එළියට දැම්මම ආයෙ දොර ගාවට ආයෙ කෑ ගහනවා. ඒ මොකටද? ඇතුළට ගන්න. අපිත් ඒ වගේ තමයි. ජාතියක් විදිහට පූසොන්ගේ ගති තමයි අපිට. يعني මේ හරි මේක එළියට යන්න මේ ඕනුනේ. ගියාට පස්සේ ඒක විඳින්න එක ඒකෙන් ලැබුණු නිසැරස විඳින්නේ නෑ. ආයතර කස්සටේ බීබී බලන්න. බොහොම අමාරුවෙන් අඬලා අඬලා එළියට කනගත්තු එක. ඒ තුඹ දාලා බලන්න හිතනවා. කර්මනේ. මේ ලේසි නෑ මේ ඒවා හදා ගන්නවා කියන්නේ ඔළුව එතෙන්ට. ලේසි නෑ මේ කෙලෙස් සහිත නේද? සංස්කෘතික දේවල් ගොඩක් තියෙනවනේ අපිට. සංස්කෘතික දේවල් තියෙනවා. ඒවත් එක්ක තමයි මේ ප්‍රශ්න තියෙන්නේ බලන්න. ඊළඟ කාරණේ භාගවත් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙකු කෙරෙහි තවදුරටත් ආඝාතයේ උපදිනවා නම් මේ ආශ්මත් කර්මය සතිය කොට ඇත්තේය, කර්මය දහරාද කොට ඇත්තේය, කර්මය හේතු කොට ඇත්තේය, කර්මය පිළිසරණ කොට ඇත්තේ වෙයි කියලා මේ පුද්ගලයා ගැන කර්මානුරූපීව හිතන්න කියලා නේ. කර්මානුරූපීව මෙයා මගේ ඉස්සරහට එන්නේ නේද? එයාගේ කර්මයක් මගේ කර්මයක්. මේවා දායාද? ඉතින් සමහර ඒවා තියෙනවා මේක
එක ගෙවාගෙන නේද? මේවා ඉවර කරගෙන යනවා මිසක වෙන විකල්ප නැති තැන් තියෙනවා. නේද? ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකෝ ආයස්මා. මෙයන් මේ මොකක් හරි මේ කර්ම විපාකයක් විදියට නේ. කර්මය විසින් කරපු එකක්. ඒ කියන්නේ යාගේ හැසිරීම ගැනත් එහෙම හිතන්න පුළුවන්. මෙයාගේ කර්මයක්. මෙයාට හැදෙන්න බෑ. මෙයා මේ පෙර කරපු කර්මයක් දායාද කරගෙන ඇවිල්ලා. මම කොච්චර මෛත්‍රී කරත්, මම කොච්චර කරුණාවන්ත වුණත්, එයාට මේ මම දක්වන ප්‍රතිචාර වලින් එයාට හැදෙන්න බෑ. එයාට තියෙන කර්මයක්. කර්ම දායාදයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. යා ඔහොම නිර්මාණය වෙලා තියෙන්නේ පෙර කරන ලද කර්ම ශක්තියින්. යාගෙන මේ කර්ම විපාකයක ප්‍රතිඵල විඳින මිනිස්සෙක් විදියට කල්පනා කරන්න කියලා. එතකොට තරහ නිතුයි. ඇත්ත වශයෙන්ම මේක හරි හොඳ ක්‍රමයක්. හරි හොඳ ක්‍රමයක්. මටම මතක් වෙනවා අපි පොඩි කාලේ මේ අත්තම්මල ඒගොල්ලෝ කියනවා මේ කාරණේ. ඉනාලානේ ගොඩාක් පව් කරගෙන එයාගේ කර්ම යාගෙන යයි අපි ඕවට මැදට ගිහිල්ලා අපිට පව කරගන්න ඕනේ. බලන්න මේක කොච්චර හිත හදා ගන්න හොඳ ක්‍රමයක්ද නේ? යාමේ එයා ගෙවන්නේ කර්මයක් ඔය. ඒ කියන්නේ මේ හොඳටම කාම විද්‍යාචාරයට යන මනුස්සය ගැන කියන්නේ. ඒ කර්මයක් යාගේ. එයා කරපු පවක්. මේක වින්දිතය නේ? සමහර වෙලාවට ඒක වින්දිතය කියන්නේ. හැබැයි මේ වින්දිතය ඒ හිතන කොච්චර ලස්සන විදියක්ද භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිය නේ. එයා ඒ විදියට අනාචාරයට ගමන් කරමින් අලුත් කර්ම රැස් කර ගැනීම වින්දිතයක් කල්පනා කරනවා එයාගේ කර්මයක් කියලා. කොච්චර ප්‍රබුද්ධ සිතුවිල්ලද? පොඩ්ඩක්වත් එතකොට හිංසාකාරී වෙන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. අනුකම්පා කරලා අතෑරලා දාන්න පවක් ගෙවන්නේ මනුස්සයා කියලා. නේ පවක් ගෙවන්නේ කියලා අතෑරලා දාන්න. හරිම ලස්සන ක්‍රම පහක් නේ. හරිම ලස්සන ක්‍රම පහක්. අද ඉගෙන ගත්තේ මනුස්ස සූත්‍රයේ ආඝාත පටිවිණි සූත්‍රය. අතිශයින් සරලව ඔබට තේරෙන විදියට මෙතන විවිධ දැනුම් මට්ටම් වල ඉන්න නිසා විවිධ උපමා රූපක අරගෙන මම ඔබත් එක්ක මේ සූත්‍රය සාකච්ඡා කළේ මේක ඔබට ඉතාම වටිනවා ඔබගේ ජීවිතේට. මේක පුහුණු කරගන්න මේ ක්‍රම පහ ප්‍රයෝජනෙට අරගන්න ඕන ද්වේෂය, ක්‍රෝධය, වෛරය ඔබේ సంతානෙ දුරු කර ගැනීම සඳහා. ඉතින් පින්වතුනි අදට දේශනාව ඔය ප්‍රමාණ අපි තව දේශනා මම හිතන්නේ පහක් විතර මේ ධර්මශාලාවේ ඉදිරියට කෙරෙනවා. පන්සලේ මේ මම හිතන්නේ Facebook එකේ සහ ඒ page වල ඒ පිළිබඳව ඔබට දැනුවත් කරලා බුද්ධ පුතුන් page එකේ වැඩසටහන මම දාලා තියෙනවා. මේ ධර්ම දේශනා තියෙන තව අලුත් මේ වගේ වටිනා මාතෘකා අපි ඉදිරි සතියේ ලබන සම්බුදා වෙනකන් ලබන සම්බුදා තමයි අන්තිම වැඩසටහන තියෙන්නේ. ලබන සඳුදා රාත්‍රියේ වෙනකන් මේ වගේ දේශනා පැවැත්වෙනවා. බදාත නැහැ මගේ මතක විදියට. තව එක දවසක් නැහැ නේ. සිකුරාදාද? ඔව් සෙනසුරාදා නේ. මොකක් හරි එක දවසක් නැහැ නේ. සෙනසුරාදා වෙන්න ඇති නේ. මොකක් හරි එක දවසක් නැහැ. අනිත් දවස් ටික තිබුණා නේ. ඒ නිසා පුළුවන් අය එන්න. අද ගොඩාක් අය ඇවිල්ලා තියෙනවා. මම දන්නවා රහස නන්සල් කියලා. නේ නේ විශාල දර්ශලක් සහ භක්ති ගීතනේ වැඩසටහනක් තියෙනවා අද දවසේ. තව සල්ප වෙලාවකින්. ඒ නිසා මම මීට එහා මේ දේශනාව දික් කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඔයත් අද අති විශාල පිරිසක් මේ ශාලාවට එක්රොක් වෙලා මේ අපේ පන්සලට එකතු වෙලා මේ සූත්‍රය අසුරු කරගෙන දහම් ඇහුවා. ඔබට මුලින් භක්ති ගීත වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පවත්වන පළමාලේ මේ කොටසෙම යටපත්ුවේ පැවැත්වෙන එකට ඔබ සම්බන්ධ වෙන්න කියලා මතක් කරන්න කිව්වා අපේ නායක හඳුරු. ඉතින් අද කවුරුත් එක්ක මේ පින්කම හොඳට සිත කරගත්තා. හොඳට බණ ඇහුවා.
පූර්ණිමානිමෝ මාල් මහත්ම මහත්මී, මංජුලා ශාන්ත මුරුගේසන් මහත්ම මහත්මී, එක්නාත් සහ ඇලිස් වීරසිංහ මහත්ම මහත්මී, ශාමලි සහ ලකී ලංකාගේ මහත්ම මහත්මී, දස්තර පියල් මහත්මා සහ ඉන්දිරා වල්පොල මහත්ම මහත්මී, ඇතුළු පින්වත් තිරිසේ පවුල්වල අද පින්කමට දායකත්වය ගනිතා. මේ පින්කම් මාලාවට අපේ සැදැහැවත් සුනෙත් ගම්මාරි මහත්මා, චතුරිනි ගම්මාරි මහත්මිනිය, පුතුණුවන් දියණිය බොහොම ශ්‍රද්ධාවෙන් අපි වැඩම කරන්නට දායක වුණා. ඔබ හැම දෙනාම එකතු වෙලා තමයි මේ ලස්සන පින්කම් මේ විදිහට රැකෙන්නේ. අපේ පූජනීය නායක හැමතුරුවන්ගේ, ධම්මාවාස නායක හැමතුරුවන්ගේ මඟ පෙන්වීම නායකත්වය ඇතුළු පූජනීය කස්සපල උපහාමුදුරුව, සර්ණපාල හාමුදුරුව, දමිසර හාමුදුරුව ඇතුළු මහ සංඝරත්නය බොහොම ශ්‍රද්ධාවෙන් දැන් පර්මනට් ඉන්නවා. තව සායනාංශලා දෙනමක් නේද? සෝර සායනාංශ නේද? හරි පොපියුලර් නේද? හොඳ හාමුදුරුවෝ කෙද පොඩි හරි මං කල්පනා කළා මේ නායක හාමුදුරුවන්ගේ අවතාරය කියලා. නේද? ඒ කියන්නේ මේ හාමුදුරුවන්ගේ කාර්යක්ෂම බව, කැපවීම, කරුණාව, දයාව ඒ නායක හඳුනුගේ මොඩල් එකක් කොන්නේ ඇවිල්ලා නේද? අපෝ අපිට හම්බෙලා තියෙන අපෝම හොඳ සයනාන්ස කෙනෙක් අපේ මහානායක හඳුනුවන්ට රාමඤ්ඤනිකාය උපස්ථාන කරපු සෝරත් සයනාන්ස. තව පඬිත හඳුනු කෙනෙක් මේ කාලේ ටික කාලයකට වැඩ ඉන්නවා. ඉතින් අපි සතුටුයි නේ. මමත් මේ සතියමාර මේ පන්සලේ බොහොම සතුටින් අපි ගෙවන්නේ. අපි මෙහෙ ඉන්නේ බණ කියන්න විතරක් නෙමෙයි මේ සයනාන්සලත් එක්ක සතුටින් ධාර්මික විහිළුවක් කරලා නේද? ටිකක් කටේ එක ගාන ටික වළඳලා සැහැල්ලුවෙන් මෙහි ඉන්නේ කාරේ රිලැක්සින් නේද? හරි පහසුයි. සමහර වෙලාවට සමහර තැන්වල තියාම ඉන්නේ කසහනයක් නේද? නමුත් මේ පන්සලේ ඉන්නේ කාරේ හරි ලේසි. අපේ මේ හොඳ සත්පුරුෂ සායනාංශලා නිසා දෙවැත්තන්ගේ ලස්සන පින්කම් කරගන්න උන්වහන්සේලාගේ උපරිම දායකත්වය දෙනවා නේද? කපවීම සිදු කරනවා. ඉතින් ඒ විදිහට මේ පින්කම් මේ විදිහට සාර්ථක වෙන්න රැස්වුණු සියලුම පින් කුසල් ඉහත නම් සඳහන් කළ සියලු දෙනා නමින් මියගිය මව් දෙමව්පියන් ඇතුළු සියලු නෑයන්ට මේ පින්වත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, උතුම් නිවනම අවබෝධ වේවා කියලා සාදුවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියෝ පින්වත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය අපේ නායක හමුදුරුවන්ට ලැබේවා. උන්වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න සුවපත් භාවය ලැබේවා. ඒ වගේම මේ උතුම් පින්කම් සංවිධානය කරන අද දායකත්වයේ ගත්තන්ට වගේම මේ චතුර්ණි නෝනා මහත්මිය පොඩ්ඩක් විතර අසනීප ගතිත් එක්ක ජීවත් වෙන්නේ. එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ඉක්මනින්ම සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදය උපකාරය ලැබේවා. මේ දායකත්වයේ ගත්තුනන් සඳහන් කර ඇත්තන්ටත් ගම්මාරි පවුලේ පින්වත් පිරිසටත් ඒ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සිතක් ශාන්තියක් වේවා. උතුම් දෙවිවරුට මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනින් සැනසීමෙන් සැනසීමට පත්වෙත්වා කියලා සාර්ථකයි. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයෙන්ම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින් කුසල් පාරමී ධර්ම වේවා කියලා සාදු සාදු සාදු. ඒ වගේම මතක් කරන්න ඕනේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ඉදිකිරි ආරම්භ වෙලා තියෙනවා. මම මේ සැරේ වැඩම කළේ සර්වඥ ධාතුන් වහන්සේ නම වැඩම කරගෙන නායක හාමුදුරුවෝ එක්ක බාර දෙන්න මේ ස්ථානේ වැඩ ඉන්නවා සර්වඥ ධාතුන් වහන්සේ චෛත්‍ය තැන්පත් කරන්න. ඔය සන්ට චෛත්‍ය තැන්පත් කරන්න කලින් නායක හාමුදුරුවෝ අවස්ථාව සලසයි. ඒ ධාතු නිධානයට පෙර ඒ ධාතුන් වහන්සේලා දැකලා වැඳ පුදා ගන්නට අපි ලංකාවෙන් පුරාණ විහාරස්ථානයකින් මට ලැබුණු ධාතුන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලාගේ විස්තර කතාවක් ඒ මට පරිත්‍යාග කරපු ස්වාමීන් වහන්සේගේ අත්සන සහිත පත්‍රිකාවක් මම නායක හමුදුරන්ට ලබා දීලා තියෙනවා.
මොකද ඒ ඓතිහාසික සම්බන්ධය ඒ ධාතු මහන්සියගේ ඒ විස්තරේ තියෙනවා. ඒ පුරාවෘත්තය මොකද කියලා. ඉතින් ඒ නිසා චෛත්‍යයේ වැඩ කටයුතුත් නේ ඉක්මනින්ම නිම කරගන්න සියලු දෙනාගේ ආශිර්වාදයේ වගේම ආධාර නේ කුමුදලක් යනවා. ඒ නිසා ඒ ශක්තියත් එකතු කරගන්න ලැබේවා. ඔබ හැම දිනාටම මේ පින් කරගෙන නිවන් දකින්නට මේ පින් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දැන් ඔහොම අටසිල් ගත්තු අය. අටසිල් ගත්තු අය සිල් පවාරණය කරන්න নমස්කාරය කියන්න. මොකද සින්දු කියන්නේ යන්නේ පහතේ. নমස්කාරය කියන නම උත්තරස්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි